ආයුබෝවන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක 1 සියතු දැසන පුවත් විකාශයෙන් ඔබ හමු වන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පිටසම දාපු නීතිඥගේ කළු කෝට් එක ගලවන්න ගම්මන් පිළ ඉල්ලයි ඔහුගේ නීතිඥ තනතුරු ඉවත් කළ යුතුයි ඡන්දය කල් දැමීමට දරන උත්සාහය ලෝන් රන් එකේදී පරාදයි හිටපු මැකෝ කියයි නීති පෙන්නලා කරන එක කිසි කලක ලෝන් රන් එකේ පරාදයි නිකන් ඉන්නපා කොහොම කොහොම හරි දාපල්ලා බම් පෙත්සම් මගේ ජනපතිකම රැක දෙන්න කියලා අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ඡන්ද කල් දැමීමට පනත් වෙනස් කිරීම හෝ වෙනත් වෙට්ටු දැමීම ඡන්ද පරාජය වීමට ප්‍රධාන හේතුවක් වනු ඇතැයි මැතිවරණ කොමිසම් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි. කවුද මගේ අදහස මොලේ තියෙන දේශපාලන පක්ෂයක් ඡන්ද වීසීම් කල් දාලා නැත්නම් මැතිවරණ නීති වෙනස් කරන්න ගිහිල්ලා පරාද වෙන්නේ. උදාහරණ හැටියට 75 තියෙන දේ 77 අරගෙන ඡන්ද කල් දාලා නැති බංගස්ථාන වෙන්නම් පරාද වුණා. ඊට පස්සේ 83 තියෙන පාර්ලිමේන්තුවේ තියෙන 89 කල් දාලා ඡන්ද එපැයි කියලාපු නිසා තරුණයෝ කැලේට ගිහිල්ලා මහ විශාල විනාශයක් වුණා. ඒ වගේම 81 ඉතාම නරක ඡන්දයක් කියලා යාපනයේ අරගලයට ඉන්ධන සැපයුවා. 89 ඒ ඡන්ද කල් දාපු එකෙන් ඒති විච්ච පක්ෂෙක් අනිවාර්යෙන් දිනනවා කියලා හිතාගෙන හදාපු සමානුපාතය යටතේ පරාද වෙන්න වුණා 93 ඡන්දෙත්. ඊළඟට තුන්වරක් ඉල්ලන්න ඕනේ කියලා නීති වෙනස් කරන්න ගිහිල්ලා කිසි කලක පරාද නොවේ කියලා හිතන ජනාධිපතිවරයා පරාද වුණා. ඒක නිසා ඡන්ද කල් දැමීම හෝ කාලය දීර්ඝ කර ගැනීම පනත් වෙනස් කළා පාර්ලිමේන්තුවේ බලයෙන් හරි වෙට්ටු දාලා නැත්තම් නීති පෙන්නලා කරන එක කිසි කලක ලෝන් රන් එකේ පරාදයි. දූෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 539 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කියන කතාව තරමක් වෙනස් කරමින්. හොඳේ ලැජ්ජ නැතිකම ජනපතිකමටත් වඩා ලොකුයි කියලා අපි ඒක වෙනස් කරගමු. ලැජ්ජා නැතිකම මහා මුදලිකමට වඩා ලොකුයි කියන කතාව ඔබට මතකයිනේ නේද? අර වත්තේ පොල් හොරකම නතර කරගන්න බැරි වුණාම අන්තිමට මහා මුදලි නේද නිර්වස්ත්‍රා වත්ත පුරාම ඇවිද්ද කතාව. ඕ දැන් අද ජනපතිකම රැකගන්න ගහන්න පුළුවන් හැම ගේමක්ම ගහමින් ඉන්නවා නේද? ආ අර ෆ්‍රෙඩි සිල්වාගේ සින්දුවක් තියෙන්නේ නිකන් ඉන්ටෙපා කොහොම හරි ගහපල්ලා බම් පෙත්සම් ආගේ සින්දුවමයි ඇහෙන්නේ. කොහොම හරි දාපල්ලා බම් පෙත්සම් නේද? කොහොම හරි දාපල්ලා බම් පෙත්සම් ජනපතිකම රැකදෙන්න කියලා. දැන් අර 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ විධිමත්ව සම්මත වුණේ නෑ කියලා අර ජනමත විචාරණයක් ඉල්ලලා නේද ගරු අධිකරණයට ගිය කෙනාට ලක්ෂ 5 ගෙවන්න කියලා ආන් නියම තීන්දුවක් ලැබුණා. හොඳේ ගරු අධිකරණය දැන් දෙපාරක්ම සුද්ධ සිංහලෙන් කිව්වා, තීරණ සිංහලෙන් කිව්වා නේද? මොකද්ද කිව්වේ ජනාධිපතිවරණය ගැන? දැන් තව එකම එක සෙල්ලමයි ඉතුරු වෙලා තියෙන්නේ. මොකද්ද මේ පාර්ලිමේන්තුවට ඉතින් ඕනේ නම් ඔය මේ හදිස්සි පනතක් ගෙනල්ලා නේද 6-5 කියලා අහලා එහෙම ගේමක් ගන්න තාම ඉඩ තියෙනවා. හරි අපි බලමුකෝ ඉස්සෙල්ලා මේක තේරුම් ගමුකෝ. මොකද්ද ඔය 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව? එතන ඉඳලා තේරුම් අරගෙන යමු. මුලින්ම මේක මතක තියාගන්න, මේ අද තියෙන 1978 ව්‍යවස්ථාව හදලා තියෙන්නෙම ජනතාවගේ ආරක්ෂාවට නෙවෙයි, ජනතාවගෙන් පාලකයා ආරක්ෂාවෙන්ට. ජනතාවගෙන් පාලකයා ආරක්ෂාවෙන්ට. හරිය ඇත්තටම ව්‍යවස්ථාවක අරමුණ කුමක්ද? ජනතාව ආරක්ෂා කිරීම. ජනතාව ආරක්ෂා කිරීම. එහෙම නැතුව මේ පාලකයා ආරක්ෂා කිරීම නෙවෙයි. ඒ වගේමයි මේ JR ගේ 78 ව්‍යවස්ථාව නීතිය මත පාලනය කියන ශිෂ්ට සම්පන්න ක්‍රමයේ වෙනුවට, නීතිය මත පාලනය තමයි ලෝකයේ පිළිගත් ශිෂ්ට සම්පන්න ක්‍රමයේ, ඒ වෙනුවට නීතිය මත පාලනයට එරෙහි ක්‍රමයක් තමයි ඔය 78 ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ. හොඳේ සාමාන්‍යයෙන් රාජ්‍යයක් තුල මූලික උපාංග සහ ඒවාට නියමිත කාර්යයන් තිබෙනවා. හරිය රාජ්‍යයක බලතල බෙදා වෙනකොට පවත්වගෙන යාම තමයි ඇරිස්ටෝටල්ගේ ඉඳලා ජෝන් ලොක් දක්වාම
පිළි අරගත්තේ ප්‍රකාශ කළේ සම්ප්‍රදාය. හරිය. මෙහි අරමුණ තමයි මොකක්ද අරමුණ? දේශපාලන නිදහස ආරක්ෂා කිරීම. ඒ වගේමයි බලය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම තමයි ඔය විදිහට ඔය බලය රාජ්‍යයක් ඇතුලේ උපාංගවලට නැත්තම් ආයතනවලට බෙදලා වෙන් කරලා තියන්නේ. හරිද? ඒකට තමයි බලතල බෙදන්නේ. රාජ්‍යයක් තුළ බලතල නිශ්චිත ආයතන තුනකට අපේ රටෙත් බෙදලා තියෙනවා. හරිය. ඇත්තටම රාජ්‍යයක බලය බෙදීමේ න්‍යාය ලෝකෙට මුලින්ම හඳුන්වලා දුන්නේ ප්‍රංශ ජාතික නීතිවේදියෙකු වුණ මොන්ටෙස්කියූ කියලා තමයි විශ්වාසය. ඒ අනුව රාජ්‍යක පාලන කටයුතු ව්‍යවස්ථාදායකේ විධායකේ අධිකරණයේ කියලා අංශ තුනකට වෙන් කරනවා. හරිද? අංශ තුනකට වෙන් කරනවා. දැන් බලමු ව්‍යවස්ථාදායකේ, ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ කාර්ය කුමක්ද කියලා. ව්‍යවස්ථාදායකේ කියන්නේ පාර්ලිමේන්තුවට නීති සම්පාදනය. මතක තියාගන්න, නීති සම්පාදනය. හරිය. ඒ වගේම පවත්නා නීති වෙනස් කිරීම හෝ අවලංගු කිරීම. හරිය. ඒක තමයි ව්‍යවස්ථාදායකේ කාර්යය. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ජොබ් එක. ඊළඟට විධායකය. විධායක කියන්නේ අපේ රටේ ජනාධිපති. හරිද? ඒ විධායකයට අනුව, ඒ කියන්නේ විධායකයේ කාර්යභාරය තමයි නීතියට අනුව රජයේ කටයුතු පවත්වගෙන යාම. ඊට අමතරව සුබසාධන සේවා, නීතිය හා සාමය ආරක්ෂා කිරීම, එතකොට සංවර්ධන ආදී සැලසුම් කිරීම, ඒවත් විධායකයට කරන්න පුළුවන්. හොඳයි. දැන් ඊළඟට අධිකරණයේ කාර්යය කුමක්ද? අධිකරණයේ කාර්යය තමයි ව්‍යවස්ථාදායකයේ මගින්, ඒ කියන්නේ අර පාර්ලිමේන්තුව මගින් පනවන නීති අර්ථ නිරූපණය කිරීම සහ එම නීතීන් අදාළ සිද්ධියට අදාළ කරගනිමින් යුක්තිය පසිඳලීම. හොඳට අහගන්න. අදාළ සිද්ධියට අදාළ කරගනිමින් යුක්තිය පසිඳලීම, ඒක තමයි අධිකරණයේ කාර්යභාරය. හරිද? ඒ සඳහා අපේ රටේ අධිකරණයේ ප්‍රධාන කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි අභියාචනා බලතල හිමි ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනා අධිකරණයේ මහාධිකරණය. හරිද? ඒ වගේම මූලික අපරාධ හා සිවිල් බලතල හිමි මහාධිකරණයේ, දිසාධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණයේ. දැන් ඊට අමතරව කම්කරු උසාවි වගේවත් ක්‍රියාත්මක වෙනවා. දැන් ඇත්තටම අපේ රටේ JR මේ 78 ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති වටා අසීමිත ලෙස බලතල ඒකරාශි කර තිබෙනවා. හරිද? අසීමිත ලෙස. මේ බලයේ ඒකරාශි වීම තුළ ඇත්තටම ඇතිවනුයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයක්. හරිද? ඔය බව හරි අපූර්වට ඔය 1948 විතර ඈත අතීතයේදී පවා ප්‍රංශ ජාතික මොන්ටෙස්කියූ පෙන්වලා දුන්නා. හරිද? ඇත්තටම JR 1978 ආණ්ඩු ක්‍රමය හදන්න ආදර්ශයට අරගත්තෙත් ඔය ප්‍රංශ ඩිගෝල්වාදී ආණ්ඩු ක්‍රමය බව තමයි කියන්නේ. නේද? මොකක් වුණා ජනපති රනිල්ගේ මේ ප්‍රකාශය අහන්න? මං කිය උසාවිගත් මම බලා ගන්න, මං අර නඩුව පිළිගන්නේ නැහැ. අනික උසාවියට මම මතක් කරන්න ඉන්නේ අධිකරණ බලයේ තියෙන උසාවියේ නෙමෙයි පාර්ලිමේන්තුවේ. ඉතින් පාර්ලිමේන්තුවේ විධායකවට අත ගහන්න යන්න එපා. මං හැම වෙලේම මේ ස්ථාවරේ ඉන්නේ. අත ගැහුවොත් මං පාර්ලිමේන්තුවේ එක වැඩ කරනවා. ඉතින් දැන් එක පැත්තකට දාලා තියෙනවා. දැන් මේ ජනපති රනිල් කියන පන්නේ උපරිමේ අප දැක්කේ දෙවන ලෝක යුද්ධයේදී. ඒ නාසි ජර්මනියේ අසීමිත බලතල සහිත හිට්ලර්ගෙන්. හොඳේ. අද නම ඇසුවත් මිනිස්සු ශාප කරන හිට්ලර් ලෝකයට කළ විනාශය හොඳටම ඇති එක තැනකට බලතල ඒකරාශි කරගෙන. හරිය. හොඳට මතක තියාගන්න. සදාචාරයට අනුව මිනිසෙකු නීතියට කීකරු විය යුත්තේ ඇයි දන්නවද? නීතිය සාධාරණ බවත් එයට කීකරු විය යුතු බවත් හැඟෙන නිසයි. හොඳේ. නීතිය සාධාරණ බවත් එයට කීකරු විය යුතු බවත් හැඟෙන නිසයි. හරිය. ජනපති හිතාගෙන ඉන්න විදිහට පාර්ලිමේන්තුවත් එකතු වෙලා රට කළත් මතක තියාගන්න. පාර්ලිමේන්තුව කියන්නේ විධායකයේ කියන්නේ අවසානයේදී ජනතා පරමාධිපත්‍ය කියලා. ජනතා පරමාධිපත්‍ය. ජනතා පරමාධිපත්‍යයට ඔය කොයි කොයි ගේමුත් යටයි කියලා මතක තියාගන්න කියලා ටෙලිවැකිය අවසන් කරනවා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. අර ලේනට නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ කාලේ නාස්තිකරාය කියලා දඩයක් නියම කරා. නීතිච්ච මහත්තයා නීතිච්ච වෘත්තියත් අවභාවිතා කරමින් මේ නඩුව ගොනු කරපු නිසා බොහෝ වෙලාවට ඔහුට නීතිච්ච තනතුර පවා අහිමි වීමේ අවදානම අතර මම නම් හිතන්නේ ඔහුගේ නීතිච්ච තනතුර ඉවත් කළ යුතුයි. මොකද නීතිය දනිමින් නීතිය දේශපාලන වාසියට
ව්‍යාකූල කිරීමට දරපු උත්සාහයට දඬුවමක් වශයෙන්. ප්‍රතිශත වලින් සියලු දේවල් වලින් පෙන්නම් කරනවා මේ මොහොතේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි ඉදිරියෙන් ඉන්නේ. මෙයා ආණ්ඩුව පරාජය කිරීම පැත්තට තමයි සියලු දෙනාම ඒකරාශී වෙන්නේ. මොකද රටේ ජනතාව අමාරුවෙන් ජීවත් වෙද්දිත් හොරකම නම් නවත්තලා නැහැ. අම්මික පෙරේරා කියන්නේ ඔහුට බාර දීලා තියෙන රටේ ආර්ථිකය ගොඩගන්න. ජනාධිපතිවරයෙක් විදියට අනාගතයේදී ඔහු ඒක කරනකොට දේශපාලන තීන්දුව තීන්ද ගැනීම ඒ කටයුතු කරන්නේ අගමැතිවරයා විදියට අනාගතයේදී නාමල් රාජපක්ෂ කියන එකත් ඒක තීන්දුව කරලා ඉවරයි. මගේ පෞද්ගලික වාසියට වැඩිය රට පිළිබඳව, ජාතිය පිළිබඳව, අපේ කම පිළිබඳව අපේ මිනිස්සු ගැන හිතලා තමයි තීන්දුව తీරන ගන්නේ. ඉදිරි සති දෙක තුන ඔලු ගෙඩි සෑයන හේට මේට මාරුවේ කියලා තමයි අපි හිතන්නේ. අපිට නම් තමන්ගේ වාසියට මාරු වෙන අය එතරම් වැදගත් වෙන්නේ නැහැ. රටි අරමුණු වලින් එනවනම් ඔය ඕන රැල්ලක් රැලි වලට එන්න පුළුවන්. හැබැයි රැල්ල හැපෙන වෙරළ තාම අපි හැදුවේ නැහැ. අපේ වැඩපිළිවෙල අපි විවෘතයි. ඕනම අපේක්ෂකෙක් ඒ විධිමත් වැඩපිළිවෙලක පිළිගන්න අපි ලෑස්ති. අපි ඉදිරිපත් කරන්නේ හතරවෙනි අපේක්ෂකයා නෙවෙයි, දිනන විකල්ප අපේක්ෂකයා. ජනතාව මේ අවස්ථාවේදී අභියෝගයක් බාර ගන්න තියෙනකොට ඒක ක්‍රියාත්මක කරලා බැරි වෙලා යම් විදිහින් බාරගත්තේ නැති එක ජනාධිපති වික්‍රමසිංහ බාරානම් කටයුතු කරලා පෙන්නලා මේ රටේ හරි මාර්ගය ගෙනියලා තියෙන එක අද ජනතාවට තමගේ හදවතට වැදිලා තිබෙනවා. කියද්දිම අපිට මතක් වෙන්නේ මොකද්ද? මහා බැංකුව හොරකම මතක් වෙනවා පොරකේ. ඒ වගේම රනිල් කියද්දි බටලන්ද වදකාගාරය මතක් වෙනවා. අනේ අපේ අම්මලා තාත්තලාට රනිල් කියද්දි මතක් වෙනවා යාපනයේ පුස්තකාලේ ගිනි තියපු රනිල් තමයි මේ රටේ ජනාධිපති වෙලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි මේ තව මාස 3කින් ගහලා යන ඉන්න රනිල් නැවත මෙච්චර අපේ රටේ මිනිස්සුන්ට සල්ලි නැහැ. දවසකට ගත්තොත් එම ලක්ෂ 720ක් දැන් අපේ රටේ මහා භාණ්ඩාගාරේ වෙන් කරගෙන මැතිවරණයට තමන්ගේ බලය පාවිච්චි කරලා වැඩ කරනවා. එම පුවතත් සමගින් සියතු උදෑසන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියතු නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.